අයිබෝවන් හරිදේ හරියටම ගෙනේන සිත ටීවී රාත්‍රී නමේ 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණු ගුරුගේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත උසස් පෙළ සහ ශිෂ්‍යත්ව දින නියම වෙයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොවේ විෂය භාර අමාත්‍යවරයාගෙන් සහතිකයක් තම කණ්ඩායම සඳහන ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීම තමන්ගේ වෑයමයි ඩිලාන් කියයි රාජපක්ෂවරු ඊයේ පාර්ලිමේන්තු විවාදයට නොසිටීමේ හේතුව ඒකාබද්ධ විපක්ෂය පහදයි. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමේ දිනය පක්ෂ නායකින් අතේ. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය කඩා ඉවත් නොකරන බවත් කඩා ඉවත් කරන්නේ එහි තිබෙන අනුපසරිදි කිරීම පමණක් බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව අද රැස් වූ අවස්ථාවේදී. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇති ගොඩනැගිලි කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. ගාලුකොටුව ලෝකෝරුම භූමියේ පිහිටා ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යා යුතු බවට සුදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිදු කළ ප්‍රකාශයක් සමග රට තුළ දැඩි ආන්දෝලනයක් මතු වුණා. මම කියන්නේ මම ඉතින් මම ඒ ගාල්ල ක්‍රීඩාංගණයේ කඩලු 100ක් ලබා ගන්න තව කඩලු දෙකක් හෝ එකක් තමයි මට තියෙන්නේ. ඉතින් මම පෞද්ගලිකවම මම කනගාටුවට පත් වෙනා ඒ වගේ අවස්ථාවක් වුණොත් ගාල්ල ක්‍රීඩාංගණයට. කොහමද? සුනාමියට පස්සේ හදපු පැවිලියන් එකේ නම මහින්ද රාජපක්ෂ මණ්ඩපේ වුණා. ඉතින් මහින්ද රාජපක්ෂ මණ්ඩපය කියන එක නම් ප්‍රශ්නේ තියෙන්නේ දෙයනේ එකට මේ මුළු ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකම වහලා දාලා වෙන පැත්තට යන්න ඕනේ නෑ. මහින්ද මාත්‍ය අකමැති වෙන එක නෑ. මහින්ද රාජපක්ෂ මාත්‍යගේ නම අයින් කරලා ඕකට රන් වික්‍රමසිංහ කියලා දාගමු. කමක් නෑ. නැත්නම් වජිර අභිවදනේ දාගමු. නම නම් ප්‍රශ්නය නම ගලවලා අයින් කරන්න. හැබැයි අපේ මලකඳන් උඩින් තමයි මේ ක්‍රීඩාංගණය ගලවන්න වෙන්නේ. මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද හෙළිදරව් වුණා. ගාලු ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ගහන්න දෙපයි කියලා යුනෙස්කෝ එක කියන්නේ නැහැ. හැබැයි ගාලු ක්‍රීඩාංගණයේ ඇතුළත් ඒ භූමි භාගය හිස් අවකාශයට විවෘත වෙලා තියෙන්න ඕනේ කියන එක තමයි යුනෙස්කෝ එකේ නීතිය. දැන් ඒක උල්ලංඝනය වෙලා තියෙන්නේ 2006 වසරේ මේ ක්‍රීඩාංගණයේ නැරඹුම් ශාලාවක් මහින්ද රාජපක්ෂ පැවිලියන් කියලා අනවසර ඉදිකිරීමක් කරලා තියෙනවා. ඒ අනවසර ඉදිකිරීම ඉවත් කරන්න කියලා තමයි යුනෙස්කෝ සංවිධානය දැනුම් දීලා තියෙන්නේ. අපි රජයක් විදියට රටක් විදියට තීන්දුව කරන්න ඕන. ඒ අනවසර නැරඹුම් ශාලාව මහින්ද රාජපක්ෂ පැවිලියන් කියන එක ඉවත් කරලා මේක ලෝක උරුම ලැයිස්තුවේ තියාගන්නවද? එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ පැවිලියන් එක තියාගෙන ලෝක උරුම ලැයිස්තුවෙන් මේක කපා ගන්නවද කියලා තමයි දැන් තියෙන ප්‍රශ්නය. අර්ජුන මැතිතුමාගේ ඉන්ටර්වියු එක මම අහගෙන හිටියා. ඒ අදහස තමයි අපි අමාත්‍යංශයෙන් එදා ඉදිරිපත් කරේ. අද පැය 48ක් ඇතුලේ ඕනෑම පැවිලියන් එකක් ගලවන්න පුළුවන් ඒ නට් බෝල්ස් වලින්. ඒ නිසා අපි කලබල නොවි අමතුමා මේ කැප්ටන් අපේ හිටපු හිටපු කූල් දැන් කූල් නෑ හිටපු කූල් දැනුත් කූල් නිසායි පෙට්‍රල් දීලා තියෙන්නේ. නැත්නම් පෙට්‍රෝල් දෙනවයි නැත්නම් ඉතින් මම කියන්නේ ඉතින් වැදගත් දෙයක් මේක විශ්වදා ගන්න පුළුවන් ඔබතුමා කියන කාරණිය අනුව ගාල් අතරක ගන්න ඕනේ ක්‍රිකට් ගහන්නත් පුළුවන්. සංවර්ධනය කරනකොට ඔය ප්‍රශ්නේ ආවා. ඒ අවස්ථාවේදී UDA යුනෙස්කෝ සංවිධානයේ ක්‍රිකට් බෝඩ් එක මේ සියලු දෙනා වාඩිලා කතා කරලා එකගතාවයක් ආවා. මින් එහාට ඉදිකිරීම කරන්නේ නැහැ. මේකෙන් තමයි නවත්තන්නේ කියලා. ඔය අද කඩන්න උත්සාහ කරන එක්කෙනාට ඕන කරන කඩලා මේ පිටණිය ගෙනියන්නම තමයි. අපිට මේක නමේ ප්‍රශ්නයක්. කවුරුවත් එක්ක තරහකින් වෛරයකින් අපිට මේ කටයුතු කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ගරු ගාමිණී ලුක්ගේ මැතිතුමා කියපු ස්ථාවරය නම් අපිට පිළිගන්න බෑ. යුනෙස්කෝ සංවිධානය මේ පිළිබඳව දිගින් දිගටම ශ්‍රී ලංකා රජයට දැනුම් දීලා තියෙනවා. මේක දැන් ඉවත් කරන්න ඉවත් කරේ නැත්නම් අපි ලෝක උරුම ලැයිස්තුවෙන් කපනවා කියන එක යුනෙස්කෝ එකේ ස්ථාවරය වෙනස් වෙලා නැහැ. ගාලු නගර සභාව නෙමෙයි යුනෙස්කෝව කියන්නේ. අපි නිලධාරි කණ්ඩායමක් පත් කළා සති දෙකක් ඇතුළත අපිට වාර්තාවක් දෙන්න. එතකොට ආණ්ඩුවක් විදියට අපි තීරණය අරගෙන ඔබතුමාලට දැනුම් දෙන්නම් ආණ්ඩුවේ තීරණය මේකයි කියලා. ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය දේශපාලන වේදිකාවක් කරලා තියෙනවා. හෙට අනිද්දා මේක කඩන්නෙත් නැහැ. රයිට්. එහෙම තීන්දුවකුත් නැහැ. හැබැයි මේක මාධ්‍ය තුල හෙට අනිද්දා කඩන කතාවක් ගිහිල්ලා තියෙනවා. මම වගකීමකින් කියනවා ක්‍රීඩා ඇමති හැටියට විජයදාස රාජපක්ෂ ඇමතුමා සහ සාගරත්නග ඇමතුමත් එක්ක අපි සාකච්ඡා කළා. රටට සුබදායක තීන්දුවක් ගමු. ඒ වගේම අපට 2019 සැප්තැම්බර් මාස වෙනකම් මට කාලය තියෙනවා වාර්තා කරන්න. ඒ නිසා ඒකට බාධා කරන්න එපා කියන එක මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. කාලයක් අරගෙන ඔබතුමාලට යුනෙස්කෝ එක කතා කරන්න
පුළුවන්. කතා කරලා දින අරගෙන ගාල්ලට දකුණට අවශ්‍ය කරන පහසුකම් තියෙන ක්‍රීඩාංගනයක් ඉදි කරලා මේ ක්‍රීඩාංගනය වෙනස්කම් වලට ලක් කරන්න කටයුතු කරන්න. මෙතන ජාත්‍යන්තර ක්‍රීඩා පිටණිය කිසිසේත් ඉවත් කරන්න සැලැස්මක් නැහැ. ඒක ඒ විදිහටම පවත්ගෙන යනවා. එතන ප්‍රශ්න තියෙන්නේ ගොඩ නැගිල්ලක්ද දෙකක්ද පිළිබඳව. ඒක තමයි අපි කතා කරගන්න ඕනේ කොහොමද මේ ප්‍රශ්න ඉවර කරගන්නේ කියලා. දෙන ගානෙන් භාගයකට හදලා ඊටු ටික සාක්කුවේ දා ගන්නවා. මේක තමයි ක්‍රිකට් වල වෙලා තියෙන්නේ. මේ පෙවිලියන් එක හදලා අනවශ්‍ය විදිහට හදුවට පස්සේ මේක කඩන්න කිව්වා. කඩන්න යනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම ගිහිලා ගැහුවා. ඊට පස්සේ ඔක කැඩුනේ නැහැ. අර අලුත් තාක්ෂණයක් එක්ක මේ ක්‍රමය සාකච්ඡා කරලා ඉදිරියට ගෙනියන්න කියන එකයි මගේ අදහස. සභාපතිතුමනි ක්‍රීඩාංගණය කඩන්නේ නැහැ. ක්‍රීඩාංගණය කඩන්නත් බෑ. ක්‍රීඩාංගණය එතන තියෙනවා. ක්‍රීඩාංගණය රැකෙනවා. කඩන්න නියමිත වෙන්නේ මේ අනවශ්‍ය ඉදිකිරීම් විතරයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වාසිදායක මෙන්ම තරඟ ජයග්‍රහණය කිරීමට උරදුන් තෝතැන්නක්. මේ ඒ පිළිබඳ කෙටි සටහනක්. 1876 වසරේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිවන්නේ තුරඟ තරඟ පිටියක් ලෙසයි. 1927 වසරේදී එය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස බෞද්ධීෂ්ම ලැබුවා. ඉන් අනතුරුව 1998 වසරේදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස නම් කෙරුණු අතර එහි පළමු තරඟය එම වසරේදීම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්ුණා. 2004 වසරේ සුනාමි ව්‍යසනය හමුවේ විනාශයට පත්වන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එවකට පැවති රජය යටතේ නැවත 2007 වසරේදී විවෘත වන්නේ නව ගොඩනැගිලි සහ ක්‍රීඩාගාර සමූහයක් සමගින්. ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක වන මෙම ක්‍රීඩා පිටියේ පැවතු ටෙස්ට් තරඟ 31න් තරඟ 18ක්ම ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එමෙන්ම තරඟ 6ක් නිමවට පත්ුනේ ජය පෙරදුමකින් තොරවයි. උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලිය ගහ මන්තරේදී 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ උපාධිධාරීන් 1150 දෙනෙකු වෙනුවෙන් මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරුණා. කේ නිලානි, ඒ ගෝපිකෘෂ්ණා, එම්.කේ.එෆ්. ෆර්හා. අද විශ්ව ශිෂ්‍යාවන් ගණනාවක් ඉන්නවා. ක්‍රීඩාවට දක්ෂයි, නැටුමට දක්ෂයි, කාර්මික වැඩ කටයුතු වලට දක්ෂයි. එයාට උසස් අධ්‍යාපනයට උසස් පෙළට යන්න අවස්ථා නැහැ. අපි වාහනයක් පාවිච්චි කරනවන, මෝටර් සයිකලයක් තියෙනවන, අපි මහාචාර්යවරයෙක් වුණත් අන්තිමට ඒක අලුත් වැඩියා කරන්න ඉන්නේ සමයට ඕඑල් නොදැන ඉන්න කාර්මිකයෙක්. විශ්ව ශිෂ්‍යාවන්ට පාසලේ ඉඳලා සින්දු කිව්වත්, ක්‍රිකට් ගැහුවත්, පුවත්පතක් කියෙව්වත් පාසලේ ඉඳගෙන පාරේ ඉඳන් රස්තිය අදුවෙන එකට වඩා හොඳයි. එයාගේ අනාගතය ආරක්ෂයි. එදා අමරදේවයන්, වික්ටර් රත්නායක ශූරීන්ලා, ඒ වගේ නන්දාමාල්ලා වගේ කලාවට දක්ෂ අය, එහෙම නැත්නම් විවිධ වර්ගයේ ක්‍රීඩාවලට දක්ෂ අය මේ තියෙන ක්‍රමයේ තුල ඉදිරියට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සමහර විට අපි අමාත්‍යාංශ වලින් කරන දේවල් පුවත්පතගත් ඉතාම පුංචි තීරුවක තමයි ඒවා යන්නේ. හැබැයි මොකද්ද මාධ්‍ය වලින් අහන්නේ? සමහර විට අහනවා මත්කුඩු ඇල්ලුවා නේද කියලා. හැබැයි කවුරුත් කියන්නේ අතීතයට වඩා මත්කුඩු ව්‍යාපාරය අඩු වෙලා තිනවා. දැන් කාගේවත් බලපෑමකින් තොරව අපි ඒවා දිගින් දිගටම අල්ලනවා කියන එක කවුරුත් කියන්නේ. අද සිට ඔබ ආරම්භ කරන්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම වෘත්තියට, ඔබේ වෘත්තියට පමණයි. අනිකුත් සියලුම වෘත්තිකයන් බිහි කිරීමේ හැකියාව තියෙන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ට කිසිම අවබෝධයක් නැතුව තමයි මේ පත්වීම් හම්බෙන්නේ. දැන් ඕගොල්ලන්ට ට්‍රේනින් එකක් කරන්න යන්නේ. මම ඇහුවා අපේ ඩිරෙක්ටර්ගෙන් සුමාන 3ක් ට්‍රේනින් පීරියඩ් එකක් දීලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඉස්කෝලවලට එවන්න කටයුතු කරලා තියෙනවා කියලා. අපගේ වෑයම සඳහානය වාර්ත ආණ්ඩුවෙන් ඉවත් කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසන්වා. එයද පාර්ලිමේන්තු සංකීර්ණ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් 16 දෙනෙක් එකට ආණ්ඩු ඇමතිකම් දාලා විරුද්ධ පක්ෂයේ ලොකුම ගාන තමයි ඒ ගාන ලංකාවේ ආණ්ඩු ඉතිහාසය. දැන් සමහර කට්ටිය අහනවා ඇයි 16ක්? 16 දෙනාට 16 කියනද මාසය කියලා කියන්නේ? එළියට ආපු 16 16ක් නේ. 15ක් ආවන එක 15යි. 17ක් ආවන 17යි. ඉලක්කමක් ඒ මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂයේ අපි 16 දෙනා එන්න පෙර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අපි අතරත් වෙනසක් නැහැ. එකම පදනම අපි ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ. එකම වෙනස ගිය බලන්ත පාර්ලිමේන්තුවේදී ඒ මන්ත්‍රීවරු වැඩ කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිනි හිඳිමින් පොහොට්ටුවට, අපි වැඩ කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ බුලත්කොළියට සඳහනට. වෙන වෙනසක් නැහැ. අපි උත්සාහ කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළ යෝජනාවක් තියෙනවා ගෙනල්ලා අපි ආණ්ඩු ඉවත් වෙන්න ඕනේ කියලා. දැන් ඒ යෝජනාව අපි සම්මත කරගත්තොත් තමයි අපිට ආණ්ඩු එලියට එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා අපි ඒ යෝජනාව කොහොම හරි සම්මත කරගන්න ඕනේ. අපේ වෑයම
ආණ්ඩුවෙන් එළියට මේ කණ්ඩායම ගන්න එක. සන්ධානයේ ආණ්ඩුව එළියට ගත්තේ නැත්නම් අපි මේ මාධ්‍යවල කියන දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බෑ. සන්ධානයේ ආණ්ඩුවෙන් එළියට ආපු වහාම අලුත් අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ අයිතිය ලැබෙනවා ජනාධිපතිතුමාට. අපි මේ සටන් කරන්නේ එතනට. මේ අතර මත්තල ගුවන්තොටුපළ විදේශිකයන්ට ලබා දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපාබේවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ජාතික වශයෙන් තියෙන ඉතාමත්ම වැදගත් ස්ථාන. මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එක එක රටවල් වල ආරක්ෂාව සඳහා අපේ ගුවන් කලාප පාවිච්චි කිරීම. එතකොට මේ අපි මේ එක එක රටවල් ආරක්ෂාව සඳහා අපේ බිම පාවිච්චි කරන්න ඉඩ දෙනවද? මේ මර්මස්ථාන දෙන එක අනිත් දේවත් එක ගලප ගන්න පුළුවන්. මේ මර්මස්ථාන ඉතාමත්ම අපිට තියෙන ප්‍රධාන පොදු දේපළ. එතකොට මේවා තමයි ජාතික ආරක්ෂාවට බලපාන. දැන් කාටද සහතිකයක් දෙන්න පුළුවන්? මෙතන ඉඳලා යම් යම් අවස්ථාවකදී කඩිනමින් රටවල් දෙකක් අතර අර්බුදයක් ඇති වෙච්ච වෙලාවක විරුද්ධ රටවල් දෙකක් අතර මේ දීපු රටක් මේවා පාවිච්චි කරන්න එක වළක්වන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියලා මට කියන්නේ. ඒ න්‍යෂ්ටික බලයත් එක්ක, සමුදා බලයත් එක්ක, ඒ තියෙන රටවල් වල බලගතු භාවයත් එක්ක මේවා නවත්තන්න අපිට පුළුවන්. ගුවන් ගමන් උතුරු ඉන්දියාවත් එක්ක, දකුණු ඉන්දියාවත් එක්ක ගුවන් ගමන් වැඩි කරලා අපේ තියෙන මේ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒවා වහලා දාන්න වෙන්න පුළුවන්. මේක මේ රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් කියලා එකට එකග වෙන්න බෑ. නිව්යෝක් ටයිම්ස් පුවත්පත සම්බන්ධයෙන් ආණ්ඩුවට විමර්ශනයක් අවශ්‍ය නම් ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාගේ අත්සනෙන් යුතුව ලිපියක් බාර දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. ඒ පළවෙච්ච ප්‍රවෘත්තියම නැවත වතාවක් අවුරුදු තුනකට පස්සේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වෙනවා. ඒ පළ වෙන ප්‍රවෘත්තිය පිළිබඳව ආණ්ඩුව විමර්ශනයක් කරනවා නම් ඒකාබද්ධ විපක්ෂයේ අපි 70 දෙනාම අත්සන් කරලා ලිපියක් ලබා දෙන්න සූදානම් කියලා ආණ්ඩුවට ඒ විමර්ශනයකට අපි මුහුණ දෙන්න සූදානම්. ආණ්ඩුව මේ චෝදනාව එල්ල කරන චීන සමාගම්, චයිනා හාබ සමාගමට චෝදනාවක් එල්ල කරනවා, CICT සමාගමට චෝදනා එල්ල කරනවා. හැබැයි මේ චෝදනා එල්ල කරන සමාගම් වලටම මේ වර්තමාන ආණ්ඩුවම අලුත් ව්‍යාපෘති ලබා දීලා තියෙනවා. අපි සූදානම් පරීක්ෂණයකට ආණ්ඩුවට ඕන නම් පුළුවන් తాවකාලිකව හෝ ඒ සමාගම් වල කටයුතු නවත්තලා පරීක්ෂණයක් කරන්න ආණ්ඩුවට අවස්ථාවක් තියෙනවා කියන එක. එනිසා ඒ අභියෝගයත් අපි ආණ්ඩුවට බාර දෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව මේ රටේ නෑ කියලා ඕන කෙනෙක් දන්නවා. නමල් රාජපක්ෂ මැතිතුමත් මේ රටේ නෑ. රාජපක්ෂවරු මේ රටේ හිටියනම් මෙහෙවට බයි උත්තර නොදී යන්නේ නෑ. එතුමා මේකට මාධ්‍ය හරහා ලිපියකින් උත්තරේ දීලා තියෙනවා. මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ ආණ්ඩුවට තියෙන්නේ කල්තැබීමේ යෝජනාවක් ගේන එක නෙමෙයි, 2015 ජූලි මාසේ CID එකට බාර දුන්න මේක ගැන පරිස්සමයක් කරන්න කියලා. අපි කියනවා මේ පරිස්සමේ අවුරුදු 3.5ක් ගිහින් තියෙනවා. ඉතින් මේ පරිස්සමේ කළා රාජපක්ෂව හොරුණා දඩුවම් කරන්න එපා. අවුරුදු 3.5ක් මේක CID එකට FCID එකට දීලා වර්තාවල් හොය හොය හිටපු අය ඊයේ 20 දෙනෙක් හොයාගන්න බැරුණා පාර්ලිමේන්තුවේ මේක ගෙනපු වෙලේ කතා කරන්න. රාජපක්ෂවරු වෙනුවෙන් තමයි අපි පෙනී හිටියේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමා ලිඛිතව ඒකට විරුද්ධව අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. මෙවර උසස් පෙළ විභාගයේ අගෝස්තු මාස 6 වනදා ආරම්භ වන අතර පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර අධ්‍යන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ අගෝස්තු මාස 6 වනදා ආරම්භ වන අතර එය සැප්තැම්බර් මාස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. විභාග මධ්‍යස්ථාන 2268 දී පැවැත්වෙන උසස් පෙළ විභාගයේ සහ පෙනී සිටීමට නියමිත මුළු අයිතුකරුවන් සංඛ්‍යාව 321469ක් වනවා. එසේම පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාස 5 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා පෙනී සිටීමට නියමිත මුළු අයිතුකරුවන් සංඛ්‍යාව 355326ක් වන අතර විභාග මධ්‍යස්ථාන 3050කදී විභාගයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක නිකුත් කරමින් සඳහන් කළේ. ඒ සඳහා සිංහල අයිතුකරුවන් 267770ක් සහ දමිළ අයිතුකරුවන් 87556 දෙනෙකු විභාගයේ සඳහා සහභාගී වීමට නියමිත බවද අදාළ නිවේදනයේ සඳහන්. පළාත් සභා මැතිවරණය ඉදිරියේදී කඩිනමින් පැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවක් අද පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඔක්තෝබර් මාස අවසන් වීමට පෙර මැතිවරණය පිළිබඳ අවසන් නිගමනයකට එන බීමට හැකියාව ලැබෙන්නේ නම් ජනවාරි මාස 5 වන දින පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙන බවට මෙම සාකච්ඡාවේදී ඉඟිපළ වේ තිබෙනවා.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් පළාත් පාලන විෂය භාර ඇමති ෆයිසර් මුස්තාපා යන මහත්වරු සහ නිමල් සිරිපාලද සිල්වා රවුෆ් හකීම් මලික් සමරවික්‍රම දිනේෂ් ගුණවර්ධන ඩග්ලස් දේවානන්ද අනුර කුමාර දිසානායක රිෂාඩ් බදියුදීන් මහතා නියෝජනය කරමින් අමීර් අලි යන අය මැති ඇමතිවරු සහ පක්ෂ නායකවරු එක් වූ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නීතිපතිවරයා සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාව සඳහා සිටියා. මෙහිදී කතානායකවරයා සඳහන් කළේ නිසි කලට මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පක්ෂ නායකයන් එක්ව පළාත් සභා මැතිවරණය කවර ක්‍රමවේදයක් අනුව කවර කාලයක් තුළදී පැවැත්විය යුතුද යන්න පිළිබඳ තීරණය අප්‍රමාදව ගත යුතු බවයි. මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ අතර ඒකමතික අවසාන තීරණයකට එළඹීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව සියලු පාර්ශ්වයන්ගේ පිළිගැනීම වූ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ මහජන නියෝජිතයන් ඔක්තෝබර් මාස අවසන් වීමට පෙර අවසන් නිගමනයකට පිවිසියහොත් ජනවාරි මාස පසුවන දින පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට හැකිවනු ඇති බවට විශ්වාස පළ කරන බවයි. එසේම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පත් කිරීමටද කතානායකවරයා උපදෙස් ලබා දුන් අතර මේ පිළිබඳ මීළඟ රැස්වීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මාස 26 වන දින පැවැත්වීමටද තීරණය කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් අද කොළඹ පුරහල අවට විරෝධතා පාකමනක් සංවිධාන කර තිබුණා. අධ්‍යයන හා සුබසාධන ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් අද උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුණා. විශ්වවිද්‍යාල සිසුන් අද පස්වරුවේ විරෝධතා පෙළපාලියකින් පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිය විරෝධතාවය පළ කරනු ලැබුවා. ජාතික පුවත්පතක සමකතුරුවරයෙකු වන තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා අද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවා. ඒ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා ඔහු විසින් පළ කළ පුවතක් හේතුවෙන් ත්‍රාස්ත විමර්ශන කොට්ටාසය විසින් බ්‍රෙවිර පුවත්පතේ සමකතුරු වන තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවා. අප ඔහුගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ත්‍රාස්ත විමර්ශන කොට්ටාසයේ අධ්‍යක්ෂවරයාගේ නියෝගය මත ඔහුව මෙලෙස කැඳ වූ බවයි. එසේම එහිදී පැය 4ක කාලයක් තමන්ම ප්‍රශ්න කළ බවද හෙතෙම සඳහන් කළා. එහිදී තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ විමර්ශන නිලධාරීන් තමාගෙන් මෙම පුවතට අදාළව මූලාශ්‍ර විමසූ අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳ තොරතුරු හෝ මූලාශ්‍ර ලබා දීමට තමා බැඳී නොසිටින බව ප්‍රකාශ කළ බවයි. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මාධ්‍යදීන්ගෙන් අපෙන් ඉටුවෙන්න ඕන යුතුකම විදියට සලකලා තමයි මම මේ LTT එක යලි හිසෝසවන්න යන සිද්ධිය ජුනි 22 වෙනිදා තමයි ඔඩු සුඩාන් වලදී ක්ලෙම බෝම්බ සමග තස්වාදීන් අත්අඩංගු ගත්තේ. ඒ අත්අඩංගු ගැනීම සම්බන්ධව සියලු තොරතුරු බුද්ධ්‍යංශ අනාවරණය කරගත් තොරතුරු සමග ත්‍රිවිර පුවත්පති අපි මේ ආකාරයට අලුත්ම බිල්ලකට කොටියාලි නැගිටී කියලා අනාවරණය කළා. ඒ අනාවරණය කරපු සිද්ධියේදී සමස්ත තොරතුරු රටේ බුද්ධ්‍යංශ මගින් ජාතික ආරක්ෂා මණ්ඩලයටත් හමුදාපතිවරුන්ටත් පොලිස් මුලස්තන්ට වාර්තා කළ තිබුණා. අපි ඒ තොරතුරු පාදක කරගෙන මේ සියල්ල අනාවරණය කළේ ජාතික ආරක්ෂා වෙනුවෙන් ජනතාව මේක දැනුවත් විය යුතුයි. මොකද LTT එක යලි නැගිටිනවා නම් ජනතාව තමයි අවදියෙන් ඉන්න ඕනේ. අපි ඒ අපේ යුතුකම තමයි ඉටු කරේ. ඒ ඉටු කරපු යුතුකම වෙනුවෙන් අද මට එන්න කියලා තියෙනවා තස්ත්‍රාදේ වැළැක්වීමේ පනත යටතේ කරන විමර්ශනයකට ප්‍රකාශයක් ගන්න කියලා. ආරක්ෂිත සහ විමෝචන ප්‍රමිතීන් අනිවාර්ය කිරීම සඳහා රජයේ කෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවට ආරක්ෂාකාරී බවින් යුත් වාහනයක් මිලදී ගැනීමේ ප්‍රවණතාවක් පවතින බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. එන්ජින් ධාරිතාව මත පනවන බදු ක්‍රමයක් දැන්ට තියෙන රටේ පවතින. ඉතින් එයාබෑග්ස් දෙකක් සහ ABS බ්‍රේක්ස් ඇතුව සීට් බෙල්ට්ස් ඇති මගේ වාහන පමණයි ලංකාවට ජූලි පළවෙනි දින ඉඳලා ගේන්න පුළුවන්. මේ ලංකාවාසී පාරිභෝගික ජනතාවට කොඳ වාහනයක් මිලේ වැඩියක් නැතුව තෝරා බේරා ලබා ගන්නට මහජනතාවට තියෙන. කෙනෙකුට අඩු වාහනයක් ගන්න ඕන නම් අර ගේන ඕනම වාහනයක් සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් නෙමේ යුරෝ ස්ටෑන්ඩඩ්ස් මුකුත් නැති ගෙන්දන වාහනයක් ගිහිල්ලා ගන්න සිද්ධ වෙනවා. මේ රජයේ ගත්ත නව ක්‍රියාපටිපාටි තුලින්
වාහනෝගිකයාට ආරක්ෂාව සහිත ආරක්ෂාකාරීව එළවන්න පුළුවන් වාහනයක් ලබා ගැනීමේ ප්‍රවණතාවය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම යුරෝ 4 ස්ටෑන්ඩඩ්ස් ගැන කතා කරනකොට එයත් අපගේ යෝජනාවක්. යුරෝ ස්ටෑන්ඩඩ්ස් 4 හරි ඉංගොබ්බඩ ඒ කියන්නේ 5 6 වගේ වාහන පමණයි ජූලි පළවෙනිදෙලා ගේන්න තියෙන්න පුළුවන්. ඉං පල්ලෙහා වාහන පහුගිය වකවානුවේ ලංකාවට ආවා යුරෝ 3 2 ස්ටෑන්ඩඩ්ස් වල වාහන බ්‍රෑන්ඩ් නිව් ඉම්පෝට් කළා. දැන් එහෙම ගෙන්වීමේ හැකියාවක් නැහැ. මහනුවර රාසින්දේවි විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැරැද්දීමේ උත්සවයට ආදිවාසි නායක උරුවරිගේ වන්නිලැත්තන් අද සහභාගී වුණා. එෙහිදී ආදිවාසි නායක වන්නිලැත්තන් මෙලෙස අදහස් පළ කළා. මහනුවර රාසින්දේව විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැරැද්දීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ ආදිවාසි නායක උරුවරිගේ වන්නිලැත්තන්. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට වන්නිලැත්තන් මෙලෙස අදහස් පළ කළා. මරදනුව ලබා දීම සම්බන්ධව ඔබ තුමා නායකතුමා වශයෙන් මොකක්ද ඒ ගැන හිතන්නේ? මේ මත් ගුඩු මත් දියරැච්චා ලා කැකුලෝ කැකුලියෝ දූෂණේ තන බන්ද කරනවා කියන කතා පොජ්ජිට මේ ඇත්තන්ටත් ආරංචි පොජ්ජ බන්ද වෙලා තිබෙනවා. කාලමැච්ච ඉරුකොලට බන්ද කරනකොට ලෝක පොජ්ජ වෙනස් වෙන බන්ද වෙලා සමාජය වෙනස් වෙන බන්ද වෙලා සමගිය සමාදානයේ එකමුතුකම කියන එකම තිබවුවා. කැලා පොජ්ජක රඳන කංකුණා කබරා බොටකන්දා හොච්ච දික්කා වගේ ඒ තැනමට වෙනස් වෙන බන්ද වෙලා නීති පොජ්ජවල් රට පොජ්ජක නීති පොජ්ජවල් අත්‍යවශ්‍ය ජලනල අලුත් වැඩේ කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රියේ 9 සිට හෙට උදෑසන 6 දක්වා පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශයේ ජල සැපීම අතිරවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. බේස්ලයින් පාරේ කැලණි පාලම හන්දිය සිට දෙමඩකොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ සහ ඊට සම්බන්ධිත සීල අතුරු මාර්ග, හෙට්ටි වීදිය සහ සීල අතුරු මාර්ග මෙන්ම කොළඹ 13, 14 සහ 15 වෙනි ප්‍රදේශයන්හි මෙම කාල සීමාව තුළදී ජල සැපීම අතිරවන බවයි ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසන්නේ. පොලිස් කොට්ටාශ 60ක පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන 81 වැනි අන්තර් කොට්ටාශ පොලිස් මළල ක්‍රීඩාවලියල අද ආරම්භ වුණා. අද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රවල විද්‍යාල ඉදිරිපිටදී එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව පාසල් සංවර්ධන කමිටුව ආදිශිෂ්‍ය සංගමය හා දෙමාපිය සංගමය එක්ව විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළා. මුහුදු කාදන හේතුවෙන් විනාශ වී යන ආරච්චි කට්ටුව නගුල් එළිය දෙහිවර ගම්මානයේ පවුල් සඳහා නිවාස 26ක් ඉදි කිරීමට රජය කටයුතු කර ඇතත් එම ගම්මානයට පිවිසීම සඳහා රතබලා ඔය හරහා පාලමක් ඉදි කිරීමට මේ වනතුරු කටයුතු කර නොතිබීම ගැටලුවක් බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ සම්බන්ධව කළ විමසීමකදී පුත්තලම දිසා ලේකම්වරයා සඳහන් කර ඇත්තේ රතබලා ඔය හරහා පාලමක් ඉදි කිරීමට නම් රුපියල් මිලියන 90ක පමණ මුදලක් අවශ්‍ය බව දන්වා ඇත. නමුත් එම මුදල සපයා ගැනීමට නොහැකි බවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ප්‍රදර්ශනයේ හා සැලකෙළිය එයාටැටෝ 2018 අද ආරම්භ වුණා. ඒ ගුවන් හමුදාපති ආර් මාෂල් කපිල ජයන්පති මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ආයුර්වේද කෞතුකාගාරය දමානයේදී ඌවපලක් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ධ විවෘත කෙරුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් වන සැමට සෙවන ව්‍යාපෘති යටතේ දෙමළාකල ප්‍රදේශයේ බෙහෙවින් ව්‍යාප්තව ඇති වකුගඩ රෝගීන් වෙනුවෙන් නිවෙස් සාදා ප්‍රදානය කිරීම අද රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනේ වන අද දිනේ පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දිනේ නිමා වන විට පන්දු අර 86ක් අවසානයේ කඩුණු 9ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා. එම පුතත් සමගින් සිත ටීවී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. තව තුරුසුම් පොත් දැන ගැනීමට පිවිසෙන www.seethanews.lk අපගේ වෙබ් පිටුව වෙත. එලෙත් හමුවමු හෙට උදෑසන 6ට. සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.